ඒ බිස්නස් බොඩ්ඩ අපේ YouTube channel එකට අදත් ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කියලා දෙන්න යන්නේ වෙනද වගේම සුපිරිම සුපිරි බිස්නස් එකක්. ඉතින් මේකෙන් තුත් මාසෙකට ලක්ෂයක් හෝ ලක්ෂයකට වැඩි උපයා ගන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් තමයි මේ කියලා දෙන්න යන්නේ සහ මේ දවස්වල සුපිරිම මාකට් එකක් තියෙන බිස්නස් එකක්. ඉතින් මේ බිස්නස් එක ගැන කතා කරොත් මේක මම කරන බිස්නස් එකක් සහ ඔයාලට මේ වීඩියෝ එකේ දැක් ගන්න පුළුවන් මගේ තියෙන කහ වගාවල්. ඉතින් මේක කහ බිස්නස් එකක්. ඉතින් ඉස්සෙල්ලාම කහ වගා කරන්න ඕන ඔයාලා. කහ වගා කරන්න දැනුමක් නැත්නම් මේ වීඩියෝ එකෙන් කියන්න මං ඒ දැනුම ඕගොල්ලොන්ට සපයන්න. ඊට අමතරව ඔයාලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ ආයතන වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ ආයතන වලින් මේ වගාව කරන්න උපදෙස් සහ කරන විදිය හොයාගන්න පුළුවන්. ඉතින් කහ කියන්නේ ගොඩක්ම හම්බ කරන්න පුළුවන් මගේ වචනින් කිව්වොත් ඔයාලගේ වචනින් කිව්වොත් හම්බ කරන්න පුළුවන් සුපිරිම සුපිරි බිස්නස් එකක් විදියට කරන් යන්න පුළුවන් සුපිරිම සුපිරි අමුද්‍රව්‍යයක් තමයි කහ කියන්නේ. ඉතින් අපි ඉස්සරලාම කහ අමු කහ දැන් කියමුකෝ අමු කහ දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල යන මාකට් එකත් අනුව විකුණන්න පුළුවන් කිලෝ එකක් රුපියල් 200ක් වගේ අධික මිලකට විකුණන්න පුළුවන් අමු කහ. ඊට පස්සේ ඔයාලට මේ බිස්නස් එක තවත් දියර කරනවා නම් මේ කහ ඕගොල්ලෝ හිටවල ඒව හැදුනට පස්සේ අස්සන්න ඔයාලා උගුල්ලන්න ඕන. උගුල්ල ලිවරලා මේ කහ තම්බන්න ඕන. හොඳට හෝදලා තම්බලා තැඹුවම ගොඩක් තද කහ පාටක් එන්නේ. ඊට පස්සේ තම්බලා පිහියක් අරගෙන ලෑල්ලක් උඩ තියලා චූටි චූටි කෑලි වලට පෙති කපන්න ඕන. පෙති කපල ඉවර වෙලා ඒ පෙති අවුවේ වේලන්න ඕන. ඒ කියන්නේ මේ ගිනි අවුවේ නෙවෙයි මද පවනේ වගේ වේලන්න ඕන. ඔයාලා දන්නවා ඇති ඔය කේක් තැටි ඒ වගේ දාලා හරි ටිකොලයක් දාලා හරි එහෙම නැත්නම් ඔය ලොකු ඔයාලා දැකලා ඇති මගුල් ගෙවල් වල එහෙම වියන හට්ටි ඒ හට්ටි වහන පියන් තියනවා. ඒ පියන් වල දාලා ඔයාලට වේල ගන්න පුළුවන් මේ ඒ කහ ටික. ඒ කහ ටික වේල ඉවරලා ඔයාලා බ්ලෙන්ඩරයක් තියෙනම් එහෙමයි නැත්නම් මේ වීඩියෝ එක බලන කවුරු හරි ලොකු මැෂින් එකක් තියෙන ඇඹරුම් මැෂින් තියෙනම් එහෙමයි ඔයාලට බ්ලෙන්ඩරෙන් කරලා ඇඹරුම් මැෂින් එකක් ගන්න තත්ත්වයට යන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේක. ඔයාලා ඊට පස්සේ ඒක බ්ලෙන්ඩරේට දාලා හොඳට කුඩු වෙන්නම කහ වෙන්නම ඒ කියන්නේ කෑලි නැති වෙන්න හොඳට කොටා ගන්න ඕනේ ඒ කහ ටික. කොටල ඉවර වෙලා ඔයාට පුළුවන් පැකට් ගහලා මේ දවස්වල තියෙන මිලත් එක්ක සාමාන්‍යයෙන් කහ 50ක් රුපියල් 250 300ක් විතර වෙනවා ග්‍රෑම් 50ක පොඩි පැකට් එකක්. ඉතින් ඊට අඩුවෙන් ඒ කියන්නේ අපි හිතමු කහ 50ක් රුපියල් 300යි කියලා ඔයාට පුළුවන් කහ 50ක් රුපියල් 280කට වගේ මිලකට කඩවල් වලට දාන්න. ඉතින් කඩ හිමි රුපියල් 20ක් විතර තියාගෙන විකුණනත් ඔයාට රුපියල් 280ක් තියෙනවා. මේකේ ප්‍රාග්ධනී කතා කරොත් ඔයාලට කිසිම වියදමක් යන්නේ නැහැ. කහ පැල ටික හිටවන්න නඩත්තු කරන්න ඒ ටිකට විතරයි සල්ලි යන්නේ. අනිත් සත පහක්ක සල්ලි යන්නේ නැහැ. කිලෝ මේ ග්‍රෑම් 50ක් රුපියල් 300 ගානේ විකුණ ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක තවත් විදියක්. එහෙම නැත්නම් ඔයා ලොකුවට මහා පරිමාණයෙන් මේක කරනව නම් ඔයාට තවත් විදියකට මේක විකුණ ගන්න පුළුවන්. අපි ඕන දෙයක් හදන්න කලින් බලන්නේ විකුණන්නේ කොහොමද කියලා. විකුණන්න මාකට් එකක් නැත්නම් හදලා වැඩක් නැහැ. ඒ කතාව ඇත්ත. ඉතින් මේක තව විදියට විකුණ ගන්න විදියක් මම කියන්නම්. ඔයා මහා පරිමාණයෙන් අක්කර ගානක් හදානව නම් එහෙම දෑවත් විකුණන්න පුළුවන්. ඔයා කන්ට්‍රැක්ට් කරගන්න ඕන ඔය මේ 3-5 ආසන නිෂ්පාදන කරන කම්පැනි. ඒක කුඩාවට කරන කම්පැනියක් වෙන්න පුළුවන්. ඔයාලා ගෙවල් පැත් එකක් වෙන්න පුළුවන්. ටවුන් එකේ ගමේ නගරේ එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනියක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා එහේ ඒ කම්පැනියක් කන්ට්‍රැක්ට් කරගෙන ඉවරලා ඒ කම්පැනියේ නම්බරේ හොයාගන්න ඔයාලට මම විදිය කියන්නම්. නම්බර ඕන නම් මම දෙන්නම්. එහෙම නැත්නම් Google එකට ගිහිල්ලා ඔයා කම්පැනියේ නම ගහලා ටෙලිෆෝන් නම්බර් කියලා ගැහුවට පස්සේ ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකේ නම්බර් තියෙනවා. ඒවට කතා කරලා කන්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ඔයාලට. ඒගොල්ලොන්ට සප්ලයි කරන්න පුළුවන්. එතකොට දිගටම බිස්නස් එක ඒගොල්ලෝ ඇවිල්ලා ගෙනියනවා. ඉතින් ඕගොල්ලොන්ට තියෙන්නේ කහ හිටෝලා හැදුනට පස්සේ තොග පිටින් කිලෝ 4000ද 5000ද ඒක ප්‍රශ්නයක් නැහැ. තොග පිටින් ඒගොල්ලෝ ආවම කිරලා දීලා ඒවලෙම සල්ලි ගන්න විතරයි තියෙන්නේ.
ඉතින් මේක සුපිරිම සුපිරි බිස්නස් එකක්. මේක මේ කරලා බලන්න, මම කරන නිසා සහ මම ඔය ක්‍රම තුනටම විකුණනවා. අන්න ඒ නිසා තමයි මම අත්දැකීමෙන්ම කියන්නේ මේක සුපිරි බිස්නස් එකක් කියලා. එහෙනම් ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ මම ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙන්න, හොඳ බිස්නස් ව්‍යාපාරික වීඩියෝ. ඒ වගේම බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න, බෙල් එක ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට ඉස්සරහට මම දාන වීඩියෝ නොටිෆිකේෂන් එකකින් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් කට්ටියටම ජය වේවා. බුස්සරණයි.